සිංගමාන මැෂින් සියල්ල පරිමැස්මකට ඉකුත් 4 වෙනිදා රාත්‍රියේ පැවති 2020 විවාහක රූ රජන තරගයේ ජයග්‍රහකව ලෙස කිරුළු පැලඳි පුෂ්පිකාද සිල්වාගේ කිරුළ 2019 ලෝක විවාහක රූ රජන කැරොලින් ජූරි පැමිණ ගලවා අනුශෝරතාව දිනාගත් තැනැත්තියට පැලඳවීමට කටයුතු කළේ පුෂ්පිකාද සිල්වා තරඟ කොන්දේසි කඩකර ඇති බව පවසමින් අදාළ සිද්ධියේදී පුෂ්පිකාද සිල්වාගේ හිසට සුළුතුවල සිදු වී ඇති අතරේ සම්බන්ධයෙන් ඇය කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළා ඒ අනුව දෙපාර්ශ්වයෙන්ම ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව පසුගිය 8 වෙනිදා 2019 ලෝක විවාහක රූ රජන කැරොලින් ජූරි සහ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසිය කටයුතු කළා පසුව උන් දෙදෙනා අපමත මුදා හැරීමට පොලිසිය කටයුතු කළ අතර ඒ පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා ඒ අනුව අද දෙපාර්ශ්වයම අධිකරණයේ හමුවට පැමිණියා එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කර ඇත්තේ 2019 ලෝක විවාහක රූ රජන කැරොලින් ජූරි සහ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍රන් යන අය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසයි මෙහිදී සිද්ධියට අදාළව කරුණු දක්වා ඇති කුරුඳුවත්ත පොලිසිය අදාළ සිද්ධියේදී නෙළුම් පොකුණ රඟහලට රුපියල් ලක්ෂ 4ක පමණ අලාභයක් සිදු ඇති බවටත් කරුණු වාර්තා කර තිබෙනවා එම අලාභය නිශ්චිතවම ගණනය කර නීතිපතිවරයා වෙත යවා උපදෙස් ලබාගෙන යලි කරුණු වාර්තා කරන ලෙස එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දී තිබෙනවා. අදාළ නඩුව ජුනි මාස 28 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. මේ වෙච්ච ප්‍රශ්නට මම ඇත්තටම කනගාටු වෙනවා මොකද මට මේ ප්‍රශ්න ගොඩක් දුරදිග ගෙන යන්න ඕන උනේ නැහැ. ඔවුන්ට තමයි නීතිමය ක්‍රියාමාර්ගවලට යන්න ඕන වෙලා තිබුණේ. අද අපේ නඩුව රජයේ නඩුවක් බවට පත් වුණා. දැන් මම සාක්ෂිකාරියක් විතරයි. ඒ වගේම කියන්න ඕනේ තවත් මාධ්‍ය හරහා ඔවුන් මට අපහාස කරගෙන යනවා. ඉදිරියේදී මගේ නීතිඥතුමිය මට වෙච්ච අසාධාරණ වලට මම සාධාරණ ඉෂ්ට කරන්නේ මම නීතිය පතනවා අනිවාර්යයෙන්ම අපි අද ජූරි වෙනුවෙන් පෙනී සිට අපි ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කරා ඒ අනුව ඉදිරි ජුනි මාස 28 වෙනිදා මේ සම්බන්ධයෙන් ඉදිරි වාර්තා ඉදිරිපත් කරන්න කියලා කිව්වා අද තමයි ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරේ මුල් බී වාර්තාවෙත් එහෙම කරුණු වාර්තා කිරීමක් කළා නැහැ ඒක නිසා අපි ඒ සම්බන්ධයෙන් දන්නේ නැහැ ගරු මහේස්සත්තුමත් ඒ සම්බන්ධයෙන් නියෝගයක් කරා ඒ නියෝගය අනුව සා ඉදිරි වාර්තාණු අපි සලකා බලමු මොකද සිද්ධ වෙන්නේ කියලා විශේෂයෙන් රඟහලේදී සිදු වෙච්ච අලාභානි සම්බන්ධයෙන් පොදු දේපළ පනත ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියන එක ඊළඟ නඩු දිනේදී ඒ පිළිබඳව කරුණු දක්වනවා